කරුණයා ඔන්ලයින් මොනවාද අපි කොළඹින් පිටට ඇවිල්ලා ඕගොල්ලෝන්ගේ ආදරණීය සුපුරුදු වැඩසටහන බෑන් බෑන් ගෙනෙන්න තමයි සූදානම්. අද කොළඹ මීගමුව කොච්චි කඩේ වෙන්නප්පු ඔය ඒරියා එකෙන් මිදිලා පිටපලාතක බෑන්ඩ් එකක් හොයාගෙන ආවා. මොකද එහෙම කියන්නේ ගොඩක් අපේ ලංකාවේ බීට් බෑන් කේන්ද්‍ර වෙලා තියෙන්නේ මීගමුව ආශ්‍රිත මුහුදු බඩ කලාපයට. නමුත් අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගලට. කුරුණෑගල මාවතගම් ප්‍රදේශයට. මෑතකදී මේ සංගීත කණ්ඩායම අපිත් එක්ක එකතු වෙන මේ සංගීත කණ්ඩායම සෑහෙන ජනප්‍රියත්වයට පැමිණෙමින් සිටියා. අපි දැක්කා වුම්ව මේ අපිට කොරෝනා වසංගතයේ පැමිණීමට කලින් ලංකාවේ ඉහළ තලයට පැමිණෙමින් සිටින බෑන්ඩ් එකක් වශයෙන්. ඔවුන් දැන් ඉතා ඉක්මනින් වේගයෙන් ලංකාවේ හිනිපෙත්තට ජනප්‍රියත්වයට නැගෙන සංගීත කණ්ඩායමක් බවට පත් වෙලා. බෑන්ඩ් එකේ නම බැජි. අසරණ වේවි ආදම්බර
फोमेट के मिदिला अदाबीन स्वाभाविक परिसर स्वाभाविक परिसर स्वाभाविक सद्दहन स्वाभाविक लाइट पैटर्न कोमुना स्वाभाविक परिसर की नम पलवीन वातावट अदापि बैंड बैंड प्रोग्राम में तेकोलो तेकेगुतु एन्ने हरलासन प्रदेश मावतगम बैंड के नियामक के अभी तक इन असेल असेल आईबोन वाली कोमद बैंड के आईबोन जय दंगोगोलो मे बैंड अंदर मैं विश्वास करना असल विन तन पवती ना बैंड मे दस तत् मे दस यार कोरोना वैसे अभी श्रेष्ठ पड़ी बल तिब इधन देवा निराकरण अभी षेप गमन हदमा योग लंका वाटे कथा करना दवास पता अप्रिल दिखरम इक शो तिब्बा हूंदी हितागना अभी नवत गमन आरंभ करता हिता बेजी को मार बेजी एक पार एंडाई बेजी दिन और दाहतर आरंभ कर दी थी मे बैंड अद मेतावे विना संगीत कंडा आरंभ कर मेहतकाली संगीत कंडा आरंभ मे दक्ष शिल्पी निकल एम तम इंटर हेम गाने नव मगे बैंड मग आरंभ करें किसी में दक्षता व्यक्ने तम वादने संगीत बांडी मुखदे की दंड दिखल दाहतरगढ़ खाली आरंभेद इतकोट मट सा दाहतरा मनोज मनोज लियोन मग ऐडता ईश्वर मैं मल्ली बैंड आहार हत कटी अंदर कत्ता बैंड सो අපේ ගැඹුරු කටහඬ ගොඩක් දෙනෙක් ආදර කරනවා ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්නේ ඊට පස්සේ අපේ අරවින්ද ජයවර්ධන බේස් ගිටාර් කියන්නේ එයාගේ මම හිතන්නේ එයාගේ අනිත් තව ගොඩ රාජකාරිය තමයි එයාගේ අන්තිම රාජකාරිය තමයි ඒක මොකද ඊට වඩා දේවල් මෙයා කරනවා මේ බෑන්ඩ් එකේ ඇත්තම කිව්වොත් ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්නේ අපි ඒක දැන් අපේ කලින් ගීතේ වාදනය කරද්දී උත් එයා අපි ස්ටුඩියෝ එකේක රෙකෝඩ් කරේ එතකොට අපි දැක්කා සවුන්ඩ් බැලන්සින් පවා සියලුම දේ ආ හදිසියට සවුන්ඩ් එක ලොරි හිටකන් අර යනවා ඉතින් ඒ හැමදේම ඉතින් කරන අර අඩුම එක තමයි මේ බේස් ගහන එක ඊට වඩා රාජකාරි ගොඩක් බෑන්ඩ් එක කරනවා එතනින් ගියපහම අපේ චතුරංග මෙයා තමයි රිද්ම ගිටාර් ප්ලේ කරන්නේ එතනින් ගියපහ අපේ සඳු ඔය සෙට් එක තමයි ඉස්සරවම අපි එකතුනේ ඕ එතකොට මූලික එතකොට අපේ ඩ්‍රම්ස් වාදනයේ කවුද හිටියේ දැන් දැන් මේ මල්ලිනේ ඔව් ආරම්භයේදී මම හිටියේ ඒ කියන්නේ ඔව් මුලදී මම තමයි ඒක මගේ ආසම දේ මම ස්කෝලේ නම් පොඩි කාලේ තමයි ස්ප්‍රේ කාඩ් අදාන ඔතින් තමයි පටන් ගත්තේ ඉතින් මම හිතුවා මේ මට වඩා තව දක්ෂෙක්ට ඒ තැන දීලා මගේ බෑන්ඩ් එක තැනකට යන්න පුළුවන් නම් කියලා මට හිතුණා ඉතින් මම ඒක ඇත්තටම හිතට ගොඩක් දුකයි නමුත් වෙන සතුටින් ලොකු සතුටකින් ඒක දුන්නේ මොකද මේ मगे बैंड जनप्रिय मट वा हेकि मैं एलियट मम्मी अरमुनगर तमंगे हेवाण तमन रेडी दक्षिंग टीम सार्थक अभी हेमोट वेद असल इतकोटे बैंड की अभी इतर गमे अहल पहल किलोमीटर दूर एलियट पहल श्रीलंकर भी कटे तो अड़काल कत्ते बैंड मट हम अभी शेहान मल्ल मैं कीबोर्ड शिल्पिया
එතනින් ගියපාව ඊතල මගේ ඩ්‍රම් සාදන ශිල්පියා දිනුෂ් එයා හම්බ වෙනවා ඊළඟට අපි ෂාන් මාව නැල්ලි ලීඩ් ගිටාරිස්ට් ඔව් ෂාන් අනුරාධපුරේ ඩ්‍රම්ස් මල්ලි මෙයා දිනුෂ් මාතලේ මාතලේ එතකොට දිමුතු මෑත කාලේදී අපිත් එක්ක ඒකත් මෑත කාලේක දා වෘද්ධකට වැඩි ඉතින් දක්ෂ පොඩි දක්ෂයි හැබැයි වැඩේට මතලා මං හිතන විදිහට එයා බීට් බෑන්ඩ් ඒ කියන්නේ ෆුල් බෑන්ඩ් එකක් විදිහට සෙල්ලම් කරන්න ගත්තේ අපින් අපිත් එක්ක කියලා ඉතින් ඒ වෙනකන් ඇත්තටම මම මෙයා මීට කලින් දන්නවා නමුත් මං දන්නේ නැහැ මෙච්චර මෙයාට මේ මේ වැඩේ පුළුවන් පුළුවන්ද කියලා මල්ලකට ඇවිල්ලා ඉතින් අපි ඔඩිෂන් එකක් කරන තිබ්බ ඇත්තටම ඉතින් අපිට සැටිස් වුණා අපිත් එක්ක දැන් ඉක්විතලා අවුරු එකමාර දෙයක් විතර එන යත් අනිත් 30 මේ ඔක්කොම අහල පහල අහල පහල ළඟද ඒකින් තමයි අවුරුදු 14ක් ඉන්නේ ඔව් දියොත් මුණ බලන්න බෑ සඳු දෙකද යන්නේ දවස්වල අර අවුරුදු 14කට කලින්ද බවන්න ගත්ත ආ දැන් අයිය අවුරුදු 10ක් වගේ නේ 10ක් ඒ දවස්වල ඉඳන්ම තිබ්බා ආය ආසම තිබ්බා ඉතින් ටික ආවා ෆැෂන් පැත්ත අපි දකිනවා බෑන්ඩ්ස් වල ගොඩක් ආකර්ෂණයට හේතු වෙන ලක්ෂණ අසෙල්ලත් එක ෆලෝ කරනවා වගේ දකින්න මේවා තීරණය කරන්න කවුද අපි දකිනවා අසෙල්ල මට මේ ප්‍රශ්නේ එන්න කලින්ම අහන්න ඕන කරලා තිබ්බා මට අසෙල්ලගේ බෑන්ඩ් එක අලුත් නිර්මාණات එක්ක අලුත් අලුත් දේවල් වේදිකාවට අරන් එනවා ඒකට ෆැෂනුත් අන්තර්ගතයි කවුද මේවා තීරණය කරන්නේ අැතනයි ඔය ගොඩක් දේවල් අැතන මන් ඩිසයින් කරන්නේ ඒ කියන්නේ මට ඕන වෙලා තියෙන්නේ අර අනිත් හැම දෙයකින්ම වෙන් වෙන්න ඕනලා තියෙන එක අලුත් දෙයක් කරන්න කාගේවත් අැතන අපි මේ අනුකරණය කරනවා අනුකරණය කියන්නේ අපි දේවල් ලබා ගන්න ලොකු සංගීත කණ්ඩායම් ලංකාවේ තියෙනවා ඒ අයගෙන් දේවල් අරගෙන ඒ දේ කොපි නොකර අපි ඉංගෙහට දෙයක් කරනවා ඒක තමයි ඉතින් වැඩේ කරන්නේ ඔය තමයි වැඩේ යන්නේ ඕ කතා කරමු අපේ ගැඹුරු කටහඬත් එක්ක රහසින් දෙයියනේ රටට ඉර ආවත් පරිස්ස සමාවක් නොවේ කවද අනුකරණය කරා සමාවක් නොවේ සී සේනනාග වේලියදස ගුණ කාදරි හඬට ගමිස්ස චාමස් කඩ ගුණ කාදරි අපේ ජීවි නම වේදිකාවේ හරිම ජනප්‍රිය වුණා. ඒකද මේ මාකටිං පාර දාගන්නේ? නෑ නෑ මම පොඩි කාලේ නම් මේ හඬට ආදරේ. ඒ කියන්නේ මට ආස හිතුණා මේ හඬත් එක්ක සිං කරන්න. ඒ කියන්නේ මට ඒ හඬ නෑ නමුත් අර ඔක හදාගත් හඬක්ද එතකොට? අර දෙයන්නාංශ දුන්න දෙයක්ද කියලා මට හිතුණා. ඒ කියන්නේ මේ හඬ සාමාන්‍ය මම නැති වුණත් අර මිනිස්සුන්ට මාව දැයින විදිහට මට එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක මට ඉතින් ගොඩක් අතුඩු තියෙනවා පිටලා තියෙනවා විනක්ට වගේ මොම්බ ජීවකාද වෙන ගීතක වෙලිලා එදා සංගම්පව වලපු විනිදියෙන් හිතවත්ත මෙති මා ඇල
ඇත්තටම මෑත කාලේ කලෙලි බහින්නේ දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ් ප්‍රෝග්‍රෑම් එකේ. මේ ප්‍රෝග්‍රෑම් එකට කොහොමද හිතුවද එදා එහෙම දුරක් යන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම ගෙනයි ප්‍රෝග්‍රෑම් එක අපිට මට ආරංචි වෙන්නේ දැන් අද නම් හෙට තමයි තියෙනවා කියලා තමයි ආරයි මම Facebook එකෙන් දකින්නවා. මෙහෙම දෙයක් තියෙනවා කියලා ඇත්තට අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ අපිට මොකද දක්ෂතාවයෙන් කොච්චර තිබ්බත් අපිට පෙන්වන්න තැනක් තිබ්බේ නැහැ. ඉතින් මම එවෙලෙම මේ කට්ටියට කතා කරා දැන් උදේ 10 වෙද්දි යන්න වෙන මං පෝස්ට් එක දකින්නේ ඊට පහුවෙනිදා රෑ 10ට 11ට දකින්නේ ඊට පස්සේ මං කට්ටියටම කතා කරා මල්ලි මෙහෙම දෙයක් තියෙනවා යන්න කියලා ඔක්කොම ඇත්තටම ඒ වෙලාවේ ෂෝට් බාරගෙන තිබ්බා පිස්සනමන තිබ්බා එව්වත් ඇතරලා දාලා අපි උදේ උදේම ගියා ඒ ගියපු ගමන තමයි ඉතින් අපිට මේතරට එන්න පුළුවන් උනේ දැන් ජනප්‍රිය තලයට එන්න පාර හැදෙන්නේ ඕ එතනින් असल मनोवाद इसहट ओगोलू दें मे संगीत खंडाया नितरम कलेली बहन कंपिटीशन वेडी इतकोट मम हितनवाद मे अपे वकवाणु इवर वेदी क्या मे शोस नति वकवाणु इवर वेदी सहन विधि ये बुलेटिक कलियटे गोमद मे मून दे मना गुडम कभी मे हेम देवल इन तरम මොකද තරංගකාරීත්වයක් දේ තියෙන්නේ නැත්තම් නැත්තම් අපිත් එකම තැනමයි. ඉතින් මං ඒ එන එන තරමට මං ට්‍රයි කරන්නේ මගේ බෑන්ඩ් එක එව්වට හත්පසින්ම උස්සලා තියන්න. ඉතින් ඒ වෙනුවෙන් මං ගොඩක් දේවල් ඉතින් ප්‍රැක්ටිස් රූම් එකේ අමතරව ගෙදර ගියත් ඒ වැඩේම ඉන්නේ. ඉතින් හැම ෆුල් ටයිම් මේකම ඉන්නවා. ඉතින් ඒකේ සාර්ථකත්වය තමයි අද මේ අපි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මං ගොඩක් දුරට හිතන්නේ. දැන් අසෙල එතකොට කරන්නේ තනිකර කලමනාකාරීත්වයේද නැත්තම් තීරකයද? ඇත්තටම කියනවායි අපේ කලමනාකාරතුමා ඉන්න මංජුල විජේරත්න ඉතින් එතුමත් අපේ මේ යන ගමනට අපිට දෙය දුන්නා වගේ කෙනෙක් ඇත්තටම කියනවා නම් මං හිතන්නේ ඇයි සාමාන්‍ය කෙනෙක් රුපියලක් වියදම් කරන්නේ රුපියල් 2ක් බලාපොරොත්තු වෙන්නේ නමුත් අපේ කලමනාකාරතුමා අපිට වියදම් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ සංගීත කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් වලට ඕන වටත් වඩා අපිට ලබා දීලා තියෙනවා ඒ කියන්නේ අපිට ඕන ඕන කියන දේ ආරම්භ දෙන හැම දෙයක්ම ආරම්භ දෙනවා නමුත් එයා අපින් කිසිම රුපියලක්වත් එයා ආයෝජනය කරන්නේ නැහැ මොකද එයා දන්නවා අපි මේ යන ගමන ඒ කියන්නේ අපි දුක් විඳලා යන ගමන මොකද එයාත් ඒ තැන ඉඳන් ආපු කෙනෙක් ඉතින් අපේ පිනට හම්බුණු කලමනාකාරතුමෙක් එතුමා මං බෑන්ඩ් එකේ නායකත්වයේ මෙහෙවගෙන යනවා දැන් මල්ලි අපි බේස් গিටාර් මල්ලිත් එක්ක කතා කරමු ගොඩක් වැඩි ඉන්න කෙනා දැන් පහුගිය කාලේ මේ කොරෝනා වසංගතයත් එක්ක ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ්ස් වල සංගීත ශිල්පීන්ට පවා ඉන්න බැරි වුණා. ඕගොල්ලෝ කොහොමද දැන් ඕගොල්ලෝ කවුරුත් වෙන රසවක් කරන්නේ නැහැනේ. කිසිම කෙනෙක් නැහැ. කොහොමද මේක මැනේජ් කරගත්තේ? ගොඩක්ම
අපිට ගොඩක් උපදෙස් සහ මේ කරන්න ඕන දේවල් අපේ නායකතුමා අපිට කියා මෙහෙම මෙහෙම කරු මෙහෙම කරන්න මෙහෙම කරන්න දැන් මොකද මේ අපි මේකෙම නේ ඉදලා ඉන්නේ එතකොට අපිට වෙන දෙයක් නැහැ හම්බ කරන්න හරි මොකටවත් දෙයක් නැහැ අපි තම තමන් දේවල් වලටලා මේ දේ කරන්න කියලා අපිට කීවා අපි ඒවත් වලට දාගෙන අපි ඉතින් පොඩක් ගේම ගහගත්තා ඒ දවස් ටිකේ දැන් ඉතින් දෙයිනේ කියලා අපව වැඩ හැදෙමි හැදීගෙන එනවා අද අතාරින්න නැති ෆුල් ට්‍රයි එකේම තමයි අසල බැජීලා ස්ටේජ් එකේදී දඟලනවා කරනවා නටනවා මේකයි මෙහෙම කරන්නේ ඇත්තමයි ඒක මන් තීරණය කරලා තියෙන මොකද අපි ෂෝ එකක් ගහද්දී 1000ක් 2000ක් විතර එන්නේ ඇත්තම අහන්න නෙමෙයිනේ ෂෝ එකක් ඒක මගේ තීරණ මං කියන්නේ මගේ සංගීත කණ්ඩායම මං හිතන විදිය නමුත් ඒ ෂෝ එකක් අහන්න නෙමෙයි ඒ කට්ටිය ඉන්නේ බලන්න එතකොට අපි ඒ කට්ටියට බලන්න දෙයක් අපි ඉදිරිපත් කරන්න ඕන ඒ කියන්නේ යාලේ බලාපොරොත්තු වෙයි දැන් අහන්න ඕන නම් ගෙදර ඉඳන් රේඩියෝෙන් හරි සින්දුවක් අහන්න පුළුවන් නමුත් එතෙන් දෙන්නේ කීයක් හරි ටිකට් එකක් අරගෙන ඒ හැමෝදියාම කරගෙන කැපීම් කරගෙන එතෙන් දෙන්නේ අපි ස්ටේජ් එකට කරන දේ බලන්න. ඉතින් ඒ නිසා මම මගේ සංගීත කණ්ඩායම ඇත්තටම මේ මම හදලා තියෙන්නේ ඒ කියන්නේ පර්ෆෝමන්ස් සංගීත කණ්ඩායමක් හදලා තියෙන මොකද කට්ටියට හැම එක්කෙනෙකුටම නිකන් ඉඳ දෙන්නේ නැහැ. මොකද අපි දැන් ස්ටේජ් එකේ 10 දෙනායි නම් ඉන්නේ 2000ක් ඇවිල්ලා ඉන්නවා නම් අඩුම එක්කෙනෙක් දිහා 200ක්වත් බලාගෙන ඉන්නවානේ. එතකොට ඒ බලන්න දෙයක් මම අනිවාර්යයෙන්ම මම බෑන්ඩ් එකේ හදලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි මේ ගමනට ලොකු හයියක් වුණා මෙතෙන්ද. මොකද ගොඩ කට්ටිය කැමති ඒ දේවල් වලට. අපි කට්ටිය නටලා කරලා ඒ වගේ දේවල් වලට ඇත්තම මිනිස්සු ගොඩක් ආස කරා. ඉතින් ඒ දේ මම දෙනවා. සෙලා තේරුම් අරගෙන තියෙනවා. මොකද්ද ෂෝ එක කියන්නේ? ඒ කියන්නේ ෂෝ එකක් කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. ෂෝ කියන්නේ ඉතින් මිනිස්සු වෙන්නේ Tamanට වැඩිය වෙනස් දෙයක් බලන්න. බැජි. මොකද ඇසෙල මේ බැජි. බැජියලා. කොහොමද නම් වෙන්නේ? නම දෙන්න කොහොම? නම ඇත්තනයි මම පටන් ගත්තදී නමක් ගැන හිතුවේ නෑ. ඉතින් ටික කාලයක් යද්දී ඇත්තන බෑන්ඩ් එකක් වුණාම ඒක හඳුන්වන්න නමක් ඕන කියලා හිතුණා. ඒක අනිවාර්යෙන්ම ඕනනේ. ඉතින් මම ටික කාලයක් හොම කරද්දී මම හිතුවා ඉතින් මොකද්ද මේක නම දාන්නේ කියලා. එතනත් මම හිතුවේ ඇත්තට වෙනසක් කරන්න ඕන කියලා. මොකද අපි සමහර බෑන්ඩ් තියෙනවා අවසාන කැලේ හැම බෑන්ඩ් එකකම තියෙනවා. මං බැලුවේ එහෙම නැතුව වෙනම ලංකාවටම එකක් වගේ වෙන්න දෙයක් මම ඉතින් කල්පනා කරා. ඉතින් කල්පනා කර කර කාලෙක තමයි මට එකවරම ආවා. මොකද අපි ඉස්සරවම අපි එකතු වුණේ ගමේ ළඟම කට්ටියනේ. ඒක මගේ යාළුවෝ. ඒතකොට අහල පහල කට්ටිය. ඒතකොට අපි අර පිට්ටේ කියන්නේ බැජියලා කියලා වගේ එහෙම කියනවා. ඉතින් මං කල්පනා කරා කවන්නේ ඉතින් ඒ නම හොඳයි කියලා හිතුණා. ඒ හින්දා බැජි කියලා දැම්මා. ඉතින් මුල් කාලේ නම් කට්ටිය හිනා වුණා. ඒ කියන්නේ ඕක නම වෙනස් කරන්න ඕක ගැලපෙන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් අදේ නමට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ලැබිලා තියෙන ආදරය කරනවා. ඔව්. දැන් ගෙවල් වලින් එහෙම මල්ලිලාට ප්‍රශ්නයක් නැද්ද ජොබ් එකක් නොකර මේ බෑන්ඩ් ගහන අය කියලා. කට්ටි කියන්නේ නැහැ. තාම නැහැ. අපිට තරම් ප්‍රශ්න තියෙන්නේ නැතිවද ගෙද ගෙවල් වලින් මම හිතන්නේ දැන් නැහැ ප්‍රශ්න. දැන් ප්‍රශ්න නැහැ. දැන් 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 අඩුවේ කනේ. දැන් වෙන්නේ දැන් අපි මෙතන මොනවාර ප්‍රශ්නයක් වුණොත් ඒ කට්ටිය තමයි යන්න එහෙම සීන් නැති වෙන ඉස්සර ඔබ කරලා හරියන්නේ නැහැ මෙහෙමයි ඇත්තට දෙමාපිය විදියට තමන්ගේ දරුවා උඩ ලොකු තැනකට යන්නනේ ඒ කියන්නේ යාළුවයි බලාපොරොත්තුත් ඉතින් ඒ මුල් කාලේදී ආ විශ්වාසය වෙන නමුත් අපි එකතු වෙලා ඒ විශ්වාසය ඒ කට්ටියගේ හිතේ ඇන්දෝ මොකද අද ඒ කට්ටිය අපි ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි එයාගේ ඒ කට්ටියගේ ඇහැට කඳුළු එනවා ඒ කියන්නේ තමන්ගේ පුතා ඉතින් මං ඇතුළේ මේ කට්ටියගේම දෙමාපිය එහෙමයි ඉතින් යාළ සතුටු වෙනවාද ඒක ඉතින් අපි කරලා ඉවරයි ඒ නිසා අර ප්‍රශ්නයක් නැහැ බොහෝ දුරට දැනට අවුරුදු 14ක් එකට ඉන්න ඇත්තම හේතුව මොකක් වෙන්නේ නැතිද අසේ සහ අනිත් අය උත් මං අහන කවුද මන් දෙන්න උත්තර වල දා ඉස්සලා මොකද මට ගොඩක් කණ්ඩායම් හම්බෙලා තියෙනවා කණ්ඩායම් කොච්චර හම්බුණත් මේ වගේ එක දිගට රැඳිලා හිටපු කණ්ඩායමක් මට හම්බෙලා නැහැ ජනප්‍රිය නොවි ජනප්‍රිය වුණාට පස්සෙත් එකට හිටපු සංගීත කණ්ඩායම හරි දුර්ලභ හැබැයි ඕගොල්ලෝ ලොකු ජනප්‍රියත්වයක් නැතුව මම විශ්වාස කරන ලොකු වැඩ ප්‍රමාණයකුත් ඕගොල්ලොන්ට තියෙන්නේ නැතුව ඇති පොඩි වැඩනේ තියෙන්නේ නැත්තේ ගමේ මෙහෙම හිටියේ කොහොමද මේක අහන්නේ අලුතෙන් එන සංගීත කණ්ඩායම් වලට යම්කිසි ආදර්ශයක් යම්කිසි උපදේශක් ලබා දෙන අරමුණු. ඇත්තටම කියනයි මං හිතන්නේ ඔතනදී මුලින්ම තියෙන්න ඕන විශ්වාසය කියන දේ. ඒ කියන්නේ අපි 10 දෙනෙක් ඒ කියන්නේ 10 දෙනා විවිධාකාර සිතුම් පැතුම්
විවිධාකාර. එතකොට මට තමයි අත්‍තර උතුම ඒක ලොකු දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන මං ඇත්තම විවෘතයි. මං කාටත් 10 දිනකට මේකයි වැරද්ද තිබ්බොත් 10 දිනකට කතා කරලා තීරණ කරනවා. ඒ නිසා විශ්වාසය නිසා සහෝදර බැරි ඒ කියන්නේ දැන් මං මොනවද කරන්නේ හැම දෙයක්ම මේ කට්ටිය දන්නවා. ඒතර මෙතන වංචාවක් ඉන්නේ නැහැ මුකුත් නැහැ. ඒ නිසා අපි අතරේ අර විශ්වාසය කියන දේ හැම දෙයකට වඩා ගොඩ නැගිලා තියෙන්නේ. ආගේ විශ්වාසය නිසා තමයි අද අපි මේ ගමන එන්න පුළුවන් උනේ. හැබැයි ඇසෙල අපි මෑතකදී දැක්කා මේ වගේ හිටියේ එක සංගීත කණ්ඩායමක් ජනප්‍රියත්වයට පැමිණුණා. පැමුණාට පස්සේ ජනප්‍රිය වුණාට පස්සේ වැඩ හම්බුණාට පස්සේ මේ සංගීත කණ්ඩායම බිඳි විසිරී ගියා. ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න උනොත් මන්න හිතන විදිහට හයි එහෙම ප්‍රශ්නයකට මට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒක 100%ක් විශ්වාසයි. මොකද මේ බැඳීම අයි අපි ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා නම් අපි අවුරුදු දෙකක් තුනක් විතර ඇති ඉවරයි මේ බෑන්ඩ් එක. ඒක ප්‍රශ්න තියෙන කාලේ අපි එකට හිටියා. මොන ප්‍රශ්නයක්? මොකද අපි අපිට වෙනකොට සල්ලි හම්බෙන්නේ නැහැ මුකුත් නැහැ. ප්‍රශ්න කන්දරාවක්. ඒ හැම දෙයකට අපි මුහුණ දුන්නනේ. ඒක දවස්වල ඉතින් මෙතෙන් ඩාවේ අයියා අපි රෝඩ් ෂෝ ගාලා කර ඒ කියන්නේ මාරම කට්ටක් ඇවයි ඉතින් මෙතෙන් එන්න. ඒ කැඩෙනව නම් කැඩෙන්න ඕන කාලේ තමයි ඒක. දැන් අපි ජයගෙන ඉවරයි. දැන් ප්‍රශ්න අපිට නැහැ. ඒ නිසායි මට ඉදිරිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඉස්සරහ ප්ලෑන් මොනවද? ඉස්සරහටත් අයියේ මම බලන්නේ ඒ කියන්නේ තව මගේ අපි අඩුපාඩුකම් හදාගෙන ඒ කියන්නේ මේ අපි තව අලුත් දේවල් කරලා ඉස්සරහම තව මෙතනුත් ඉදිරියට යන්න දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඔරිජිනල්ස් කරලා තියෙනවද මොකද? ඔයි අපි අපේ තියෙන අපි දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ් එකේ අපි අර නව නිර්මාණ කරන්න තිබ්බ එකේ අපේ ගීතය තමයි එක උනේ. ඒකට ගොඩක් දෙනෙක් ආදරය කරා. මොකද ඒ ජජ්මන්ට් එකේ හිටපු කට්ටියත් ගොඩක් ආදරය කරා. ඒ සින්දුවට කමෙන්ට් ගොඩක් හම්බුණා. ඒක තියෙන ඒතර අපේ ගයන් මෙයාගේ ප්‍රශාන්ත් ප්‍රනන්ස මෙයාට මේ ගීතයක් කරා. ඒකත් මේ දිනවල තමයි දැන් අපි එළියට දැම් මේකත් ගොඩක් ජනප්‍රියයි. ඒතර අපේ මනෝජ් එයාගේ ගීතයක් එළියට දාන්න තව මේ තියෙනවා. ඉතින් ওই විදිහට ඒ දේවල් කරගෙන යනවා. හරි. අසෙල මම අන්තිමටම ප්‍රශ්නයක් අහන්නම්. මේක සියලු දෙනාටම පොදුවේ මම අහන ප්‍රශ්නයක්. දැන් පටන් ගත්තින්ම කිව්වා කිසිම දෙයක් නොදැන පටන් ගත්තේ කියලා. කොහොමද මේක ඉගෙන ගත්තේ? එහෙම නැතුව කිසි දෙයක් නොදැන පටන්ගෙන බෑන්ඩ් එකක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි හිතුවත් එහෙම අපි මේ ලෝකෙට බිහි වෙද්දි අපි කිසිම දෙයක් දන්නේ නැහැ නේ. නමුත් අපි ඉස්සරහ අපේ දෙමාපියන්ගෙන් ඒ දේවල් දැකලා කතා කරන්න පුරුදු වෙනවා, ධන ගන්නවා, බඩ ගන්නවා, ඒකලා හිත ගන්නවා, අපි ජීවිතේ ජය ගන්නවා. ආන් ඒ තීරීම තමයි මෙතන තියෙන. ඒ කියන්නේ අපි ඇත්තට මේ මං මෙතෙන්ද මේක බෑන්ඩ් එක දාන්න කලින් මං ගිහිල්ලා මං සර් කෙනෙක් මගේ මොසංකස එයාටදී මං ඉගෙන ගත්තා. ගොඩක් හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒ දැනුමත් එක්ක මම මගේ සමාජිකයන් මන් දන්න දේවල් ටික එයාලට ඉගෙනුවා. මං හිතරිත බේස් ගහන එක කියලා ඒ කියන්නේ මං කියලා දුන්න ටික විතරයි. අද ක්ලාස්වත් මුකුත් ගිහිලා නැහැ. නමුත් අද මෙයා ගිහිලා ස්ටේජ් එකේ ගහද්දී ඒ කියන්නේ ජනප්‍රිය ඒ කියන්නේ සංගීතය ගැන දන්න අය ඇවිල්ලා මට කමෙන්ට් එක දෙනවා. මල්ලි බේසරම් මරු උඹලගේ මේමයි සැපටම ගහනවා. ඉතින් එහෙම කමෙන්ට් එකක් හම්බ වෙනකම් මට මගේ හිතේට මාන සතුටුයි. මොකද ඒ කට්ටිය කවුද ක්ලාස්වත් මුකුත් ගිහිලා නැතුව අයියේ තමන්ගේ උත්සාහයෙන් නැගටිව් කට්ටිය මේ ඉන්නේ. ඒ කියන්නේ හැදෑරීමක් නැතුවද එහෙම නැත්තම් තමන්ගේ උත්සාහයෙන් හදාරමින් දා. තමන්ගේ උත්සාහයෙන් හදාරමින් නායයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි. මොකද නැත්තම් මම මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් අන්තිමටම අපේ අලුත් මේක බලාගෙන ඉන්න අපේ කොල්ලෝ හිතනවා හරි චුට්ටක් දැනගත්තා නම් ඇති වැඩේ ගහගන්න පුළුවන් කියලා. කොහොමුණත් බැජිලට ආදරෙන් සුබපතනවා බැජිලගේ ගමන ඉස්සරහට දියුණු වෙන්න කියලා සේල. දිනෙන් දින දියුණු වෙන්න හොඳ කොල්ලෝ ටිකක් ඉන්නේ හැමෝම හොඳ දැනට නම් නිහතමානි කොල්ලෝ ටිකක් ඉන්නේ. ජනප්‍රිය වුණාම තමයි කට්ටියට අං ඉන්නේ. එහෙම අං නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි. කොල්ලොන්ට හැමදාම ජයෙන් ජයම වෙන්න කියලා. තරුණ ඔන්ලයින් වෙතින් අපි සමු ගන්න සූදානම. සමු ගන්න කලින් තවත් දෙයක් තියව කියන්න. මොකද අපි වගේ මේ වගේ අපි අතර ලොකු බෑන්ඩ් යන්නේ මේ. අපි වගේ මේ ඔලු උසන්ඩ අපිට මේ ඔලු උසන්ඩ දගලන අපි මේ කොළඹට සීමා වෙච්ච බෑන අපි ගොඩක් ඇත්තටම බැලුවත් එහෙම දුෂ්කරයි. ඉතින් ඒ වගේ තැනකට ඔයාලා එහි ඉඳන් ඇවිල්ලා අපිට මේ දුන්න ඒ කියන්නේ අපිට මේ
දෙන සහයෝගය ඇත්තට සංගීත කණ්ඩායමේ සියලුම සමාජිකයන් වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මොකද අද කාලේ මෙහෙම දෙයක් කරන්න ඇත්තටම එහෙම දෙයක් කරන්න මොකක් හරි යමක් බලාපොරොත්තු වෙන නමුත් ඔයාලා ඇවිල්ලා අපි වෙනුවෙන් මේ කරපු දෙයට රජී සංගීත කණ්ඩායමේ සියලු දෙනා වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අනිවාර්යෙන්ම අසෙල තරුණයා පුවත්පත් අපි තිබෙන කාලේ තරුණයා පුවත්පත හරහා විජය පුවත් සමාගමේ බොහෝ අපේ තියෙන නිෂ්පාදන හරහා අපි නවකයින්ට අතහිත දුරුණා. ඔගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ ලංකාවේ බිහි වුණ ගොඩක් නළුවන් රංගන ශිල්පී ගොඩක් එන්නේ තරුණයා පුවත්පත හරහා. අපි ඕනම වෙලාවක දක්ෂින්ට අත දෙන්න පුවත්පත තිබෙන කාලේ වගේම අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ ඉන්න කාලෙත් මේ කාලෙත් අපි බය නැතුව ඉදිරිපත් වෙනවා. ඒක හින්දා තමයි තරුණයා අදටත් ඕගොල්ලෝ අපි හැමෝම අතර තියෙන්නේ. අසල සමු ගන්න කලින් කියන්න කොහොමද බැජිලව කන්ටැක්ට් කරගන්නේ කියලා. අපි කන්ටැක්ට් කර එක වැඩකට කතා කරනවා නම් ඇත්තටම මේ අපේ දුරකථන අංකය තියෙනවා මත තියාගන්න ලේසි එක 076 800 809 076 800 809 ඒ හරහා ඕන වෙලාවක අපි සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි Facebook ෆෑන් පේජ් එක තියෙනවා බැජි ලයිව් බෑන් කියලා. ඒකෙත් අපි හැම අප්ඩේට් එකක් මේකට තමයි අපි එකතු කරන්නේ. ඒ දේවල් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එක තියෙන බැජි ලයිව් බෑන් කියලා. ඒකෙත් අපි අලුත් වැඩ දේවල් සහ අපි ආපු ගමන ගැන සියලුම දේවල් තියෙනවා. ඒ හරහා තමයි අපිට අපිට සම්බන්ධ වෙන්න. එක දෙයක් අහන්න. කුරුණෑගල ඉඳලා ඈතට යද්දී ගාන වැඩි. අනේ නෑ අයියේ. අපි ඇත්තට ගාන ප්‍රශ්නේදී මෙහෙම එකක් තියෙනවා. අපි ඇත්තට මිනිස්සු සාමාන්‍ය කෙනෙක් ෂෝ එකක් කරන්නේ අපි ඕගනයිසර් කෙනෙක් කියලා. එයා ඇත්තටම අයියේ එයත් මොකරි ජීවත් වෙන්න ඔය දේ කරන්නේ. ඒතර අපි අපිට සරිලන ගානක් අපි කෙනාට අපි කියනවා. සමහර ආරක්ෂක වලට ගිහම ඉස්සර අපි ෂෝ එක අපි තේරෙනවා සෙනග ඇවිල්ලා නැහැ මෙහෙමයි. ඒතකොට අයියේ අපි ඒ ගාන අපිට ඕන කියලා අපි එන්නේ නැහැ කවදාවත්. ඒ මිනිස්සු අපිට ඒ දුන්නත් අපි එතනුත් තව කීයක් හරි එහෙම දීලා තමයි ඉන්නේ. මොකද අපි හැම දෙයකටම වඩා මන්න හිතන්නේ අයියේ මනුස්සකම කියන දේ තියෙන්න ඕන. එතකොට එහෙම අපිට දේවල් වෙලක් තියෙනවා. සමහරක් කට්ටිය ෂෝ දීලා කියන මල්ලි මේ ෂෝ එක උඹලට දුන්නේ ඇයි කියලා දන්නවද කියලා අහනවා. මකේ ඇයි කියලා. උඹ උඹ එදා මට මෙහෙම දෙයක් කරා. අන්න ඒ හේතුව නිසා තමයි උඹලගේ මනුස්සකම දැක්ක මල්ලි එදා. අන් ඒ නිසා තමයි අද උඹලට මේ ෂෝ එක දුන්නේ කියලා. මම වචනේ කියන්නේ කියන විදියට. ඉතින් අන්න ඒ දේ තමයි මේ අපි කරගෙන යන විදිය. බොහොම හොඳ දෙයක්. එහෙනම් ඔන්න සුපුරුදු පරිදි මම ආවා. සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකෙන් නික්මලා යන්න වෙලාව හරි. හැබැයි සුපුරුදු පරිදි ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා comments දාලා අපිට අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. හැමෝම බොන්නරම් දැන් මම channel එක subscribe කරන්න ඕනේ හරිද? එහෙනම් අපි යනවා. නැවතත් දවසක band එකක් එක්ක එකතු වෙමු. යා තිබුණ නටනක තරුණාවට ඇයිද පුර සඳ මට ඔය ලස්සන අලනු බැරි යතන උපදෙස බල මම ඉදිපි පෙම්වට දියක් තුරා යන उत्तुरन बोमा मेरी आगी
Line.